Bantulah. Api maha paukari mano. Api pratipati hadal ratavasiyan yamagata ganna hadanokota. Apiyama geya thulayum e pratipati kadala. Apiwa lajjawata pat karala. Mat nan duka mage puthage poonawat bala ganna beri une wita. Ne. Puthage ena bay wenna deyak ne. පුතයින් මගේ යාළුවෙක්ගේ ගෙදර මැලේසියාවල කොලලම්පුර වල පුතාට කරදරයක් වෙන එකක් නැහැ නේද බන්දුල පුතාට නෙමෙයි කරදරයක් කරන්න වෙන්නේ මටයි මගේ තනතුරට තමන්ගේම ලේවලට උදව් නොකරන තාත කෙනෙක් ඉන්නවද මගේ ලේ පොඩ්ඩක් කර ගෑවිලා තිබ්බනම් ඔය වගේ නොහොමින දෙයක් කරයිද අයිත් එක ඔයත් මට හැංගුවා මේක සිද්ධ වෙලා තියෙන පාටියක් ඇතුළේ නෙමෙයි නයිට් ක්ලබ් එකක් හැදුවේ. දැන් ලෙඩාට කොහොමද? එළම ටිකක් අමාරුයි. මම ලසන්ත වේව හොයලා බලන්න කියලා. ඒ ළමයිගේ තාත්තා ටිකක් ලොකු විශ්වාසකාරය. ඒ දෙමව්පියෝ හිතන්නේ මේක මේ බිස්නස් හුටපටයකට සිද්ධ වුණායි කියලා. හරි. දැන් ඔක්කොම ඉවරයිනේ. පුතාට කරදරයක් නැත්තම් මට එච්චරයි. අපි යමු දැන් කන්න. කෑම ලෑස්ති. මට දකන්න බෑ මනෝ. නුකා කොහමද බන්දුල කෑම මේසෙට ඇරලා තියෙන්නේ? මගේ හිතට අදාළ නෑ. මගේ අතින් කවදාකවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් අද සිද්ධ වුණා. ඒ මගේ දරුවා නිසා. මට ඒක දරා ගන්න බෑ මනෝ. මේ හැම දෙයකටම අපි වග කියන්න ඕනේ. මං ඒ දරුවා ගැන හොයලා බැලුවේ නැහැ. මනෝ දැනගෙන මට කිව්වේ නැහැ. ඒ නිසා අපරාධේ. ඒ තරුණ ජීවිතේ නාස්ති වුණා. අම්මේ අම්මේ ඔය මගේ ලෙන්සු අරගෙන දවල් කෑමට එනවා පුතේ අද ඉඳන් කොහමඩත් එන්න වෙන්නේ නැහැ අම්මේ ඒ මොකද අද සිට වැඩමුළ වාර දෙක දක්වා දීර්ඝ කර ඇත ඒක හරි වැඩක් නේ හරි වැඩක් නේ ඉතින් මොකටද කේන්ති කරන්නේ सुंदर नगर कवदी ගෙන පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න ඕනේ අම්මේ මේ ඊ වෙලාව කාන්තා කාර්යංශයට අදාළ වැඩ අපිට අදාළ නැහැ නෑ 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 මං මේක ආරක්ෂක අමාත්‍යාංශයට බාර දීලා තියෙන්නේ ඒක නෙමෙයි අම්මේ බලන්න මේ ගෙදර හැටි මේ ගෙදර ඉතුරු වෙල ටිකක් ඉක්මනට ඉවර කරලා දාන්න ඕනේ නංගිට අඩුම ගන්න යාළුවෙක්වත් ගෙන්න ගන්න විදියක් නැහැනේ ඒකට මහ ලොකු සල්ලියක් ඕනේ වෙයි නේද පුතේ? බලමුකෝ. හිත ඇත්තන් කරන්න බැරි දෙයක් නැහැ කියලා කියනවනේ. බලමු. මයාලෝ. ඇවිල්ලා ඇවිල්ලා හවුද හවුද වතු සුද්දා
වතු සුද්ද? ඔව්. වතු සුද්ද විපෙන විතරයි නැක්කේ. මොකද මේ වටේට කඩයියන්? මේ වතු සුදු මල් ගැන නෙමෙයි බං. අර වතු වලට පැනලා වතු සුද්ද කළා යකඩ හොයන යකඩයා. එහෙම නියම. මම දැක්ක ඌ මේ දවස් දෙකක් මේ වතු වලට කරක් ගහන. උඹට කියන්නේ? ඔව්. ඊය පාර ඌ ආපු වෙලාවේ තව පොඩ්ඩේ මේ වත්තේ මිනි මැරුමක් වෙනවා. ඒකෝ ගාමිණීලගේ පියසූමලගේ ගෙවල් මැද්දේ මායිමට හිටවලා තිබ්බ යකඩ බම්බු උස්සල කියාංකො මේක. ඒති මුන් දෙන්න මායිමට රණ්ඩු වෙනකොට තව පොඩ්ඩේ ගාමිණියාගේ කඩුපාරට පියසෝමියා සීරිසංග බෝ වෙනවා මං. කාගේරි බෙල්ලක් කැපෙන්න යනකොට උඹලට තින් hina යනවා නේ. hina යන්නේ නැද්ද බං? ගාමිණියා ගෙට ගිහිල්ලා අරූට කොටන්න කියලා කඩු අරන් යනකොට මිට විතරයි අතේ. ඒ ඩිංගට අර යකඩියත් තලි උස්සලා නෑ. මම්මී ඇක්චුලි උඹට කියන්නේ උඹේ මේ යකඩ බඩ කඩුත්තු ටික නම් එළිය දාලා තියන්න එපා. අනිවාර්යයෙන් මේක උස්සන. ඔව් ඔව්. ඕක මේ සුද්ධ පවිත්‍ර කරන්න ආවොත් මම ඔකගේ ඇටකඩු කඩලා සුප් එකක් කඩනවා. ඉදාට තමයි යකඩේ මලකට යන්නේ. ආන්න හරි බං. එහෙම තමයි කරන්න ඕන. මේ පුණ්‍ය සිරියත් යකඩ කුඩු හදන එකනේ කරන්නේ බං. ඈ ඒකගේ බඩු ටිකත් පරිස්සම් කරගන්න කියාගෙනම මම පන්සල් යනවා. ආ අක්ක කරන ප්‍රජා සත්කාර වල හැටියට හරියන්නේම ග්‍රාම සේවකවට. අනේ බං බල වගේ අයට ඕව තේරුණාට මායි උන්ට ඕව තේරෙන්නේ නෑ බං. ඒ මොකද ඔය කරන්නේ? මේ පන්සලට පූජා කරන්න යන මල්. අත ගහපන්. සාදු සාදු. එනා බුදු සරණයි දෙවි පිහිටයි. පරිස්සමින් ඉඳන්. ඉක්මනට ගිහින්. සාදු සාදු. මේ පාන්දරම ලෙඩක් කඩමු. තලගුලි මේ පද්මිනියගෙන් රුපියල් 1750ක් එන්න තියෙනවා. තුමා බල්ලේව ගන්න දෙපයි. දැන් බඩු ගන්න තියෙනවානේ. මේ රුපියල් 8000 තමයි හැම එකකටම තියෙන්නේ. ඉතින් යන ගමන් ඔයා ඉල්ලගෙන යන්න. සුදම් මට ඔය කියන්නේ ගානුයි වල් ගන්න යන්න බෑ. මං හිතුවා පැනලා හා කියයි කියලා.